මේ අවස්ථාවේදී අපි දකිනවා COVID-19 රෝගය බොහෝ වෙලාවට මේ අවස්ථාවේදී ව්‍යාප්ත වෙන්නේ එංගලන්තයේ හමු වෙන වෛරස් ප්‍රභේදය විය හැකියි කියලා අනුමාන කරනවා. ඒ නිශ්චිතවම අපිට ඉදිරි දවස් කිහිපය තුළ දැනගන්න පුළුවන් වේවි. මේ තත්ත්වයේ යටතේදී අපි දකින තවත් දෙයක් තමයි මේ රෝගය බොහෝ දෙනෙකුට හැදුනහම තමුන්ගේ රෝග ලක්ෂණ ස්මතුවීම සිදු වෙනවා. ඒ වගේම සංකූලතා ඇතිවීම ඇති වෙනවා. ඒ වගේම ඔක්සිජන් ලබා දීමට අවශ්‍යතාවය ඇති වෙනවා. ඒ වගේම තමයි මේ කුඩා දරුවන්ටත් වෙනදාට වඩා ආසාදිතයන් වීමේ ප්‍රවණතාවයක් දකින්න තියෙනවා. සමහර විට එසේ විය හැකි. ඒ වගේම ගැබිනි මාතාවන්ට COVID-19 වැළඳුනොත් එයින් සංකූලතා ඇතිවිය හැකි බවත්, ඒ වගේම දරු ප්‍රසූතියට ඒ බලපෑ හැකි බවත් තත් සාධක තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම අපි වැඩිහිටියෝ, ඒ වගේම බෝ නොවන රෝග තියෙන අය වගේම ගැබිනි මාතාවන්, ඒ වගේම කුඩා දරුණුත් මේ අවස්ථාවේදී COVID-19 ආසාදනය වීම පුළුවන් තරම් වළක්වා ගැනීම සඳහා ප්‍රවේශම්කාරී විය යුතුයි. ඔවුන් සමාජයට පැමිණීම, සමාජයේ ගැවසීම, ඒ වගේම සෞඛ්‍ය ආරක්ෂිතව හැසිරින් නැතුව සිටීම කිසිසේත්ම සිදු කළ යුතුයි. ඔවුන් පුළුවන් තරම් ප්‍රවේශමෙන් තමුන්ගේ ගෙදරට වෙලා සිටීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම යම් කිසි විදියකින් මේ වගේ අයට කුඩ දරුවන්ට, ඒ වගේම ගබිනි මාතාවන්ට රෝග ලක්ෂණ ආවොත් ඉක්මනින්ම රෝහලකට පැමිණ අවශ්‍ය උපදෙස් සහ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා ලෙසත් සියලු දෙනා දැනුවත් කරන්න කැමතියි. Breaking.lk